එක්සත් ජනපදය පාර්ශවෙනුත් ශ්‍රී ලංකා ආණ්ඩුව පාර්ශවෙනුත් නෑ කිය කියමින් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම තමයි මේ කට්ටියගේ උපක්‍රමය බවට පත්වෙලා තිය. වැඩේ පොළොවෙ සිද්ධ වෙනවා. වැඩේ මහපොළොවෙ සිද්ධ වෙනවා. ගිවිසුන් තුනකට අදාළ සාකච්ඡාය ගිවිසුම් අත්සන් කිරීම ඒ සියලු දේවල් සිදුවමින් යනවා. ඒ සියල්ල සිදුවමින් යද්දී ඒකට නෑ කිය කිය උත්තර දීලා සමාජෙ නොමගෙවීම තමයි තානාපති කාර්යාලය සහ අනිත් පැත්තෙන් ආණ්ඩුව විසින් කරන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය ඉදිරියට යන අවස්ථාවේ තමයි අපි දකින්නේ විශේෂයෙන්ම ගුවන් යානයක් පැමිණලා තිබෙනවා තරංග මගින් රටේ භූමියේ අභ්‍යන්තරය තියෙන සම්පත් සොයා බැලීමේ හැකියාව සහිත ගුවන් යානයක් පැමිණලා තිබෙනවා. ඒක ඉතාම සැකසහිත තත්ත්වයක්. මොකද මේ ගුවන් යානය මීට කලින් මත්තල ගුවන් තුඩුකොළටත් පැමිණලා තිබෙනවා. ඒ වගේම අපිට තියෙන තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ භූමියේ අභ්‍යන්තරය පිළිබඳව සිතියම්ගත කර අවසන් කියන එක අපි මේ වෙන විට අපට තොරතුරු ලැබිලා තිබෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් එක්සත් ජනපදයේ තිබෙන පුද්ගලික සමාගමක් විසින් ක්ලියර්ඩ් ඇමරිකා ගාඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ඇප් එකක් හඳුන්වලා දීලා තිබෙනවා. එතකොට ශ්‍රී ලංකාවේ දැන් පළවෙනි වතාවට ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු දේපළවල ආරක්ෂා කිරීම සඳහා ඇමරිකානු ආයෝජන ආරක්ෂා කිරීම සඳහා වෙනම හමුදාවක් හැදීම තමයි මේ ඇප් එක හරහා සිදුවමින් පවතින්නේ. එතකොට ඉතාම පැහැදිලි, එක පැත්තකින් ගිවිසුම් තුනකින් ඇක්සා ගිවිසුමෙන්, සෝෆා ගිවිසුමෙන්, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඇතුළට ආයෝජන මුවාවෙන් ඇවිල්ලා ඒ ඇති වෙන ගැටුම්කාරී තත්ත්වයක් ඔවුන් බලාපොරොත්තු වන ඉදිරියේදී කුමන හෝ ගැටුම්කාරී තත්ත්වයක් ශ්‍රී ලංකාවේ ඔවුන් බලාපොරොත්තු වනේ ගැටුම්කාරී තත්ත්වවලදී ඇමරිකානු දේපළවල ආරක්ෂා කිරීම සඳහා වෙනම පෞද්ගලික හමුදාවක් හැදීම තමයි මෙතනින් සිද්ධ වෙන්නේ. එනිසා ඉතා පැහැදිලි, මේ සඳහා ආණ්ඩුව කටයුතු කරමින් යනවා. විශේෂයෙන්ම විදේශිකයන්ට අවශ්‍ය ඉඩම් ලබා දීම සඳහා 52ක් ආණ්ඩුව විසින් හඳුන්වලා දීලා තිබෙනවා. එකක් තමයි ඉඩම් බැංකු පනත, ඒ වගේම විශේෂ විධිවිධාන පනත ඉඩම් සම්බන්ධයෙන්. එතකොට ඉඩම් විශේෂ විධිවිධාන පනත. එතකොට මේවයි මොකද්ද මේ කරන්නේ? දැනට ගෙනල්ලා තියෙන අර අගමැතිතුමා කියන අගමැතිතුමා පාරවට බහින්නත් ලෑස්ති. හම්බන්තොට වරාය චීනෙට දෙද්දී මේ අගමැතිතුමා පාරට බහපු මිනිස්සුන්ගේ ඔළු පැලුවා. ඊට පස්සේ අනෙකුත් රටේ සම්පත් විකුණද්දී අගමැතිතුමා ඒ මිනිස්සුන්ගේ ඔළු පැලුවා. දැන් අගමැතිතුමා ලෑස්ති වෙනවා ඇමරිකන් කාර්යයට ඉඩම් දෙන්න පාරට බහින්න එක්සත් ජාතික පාක්ෂිකයොත් එක්ක. එතකොට අගමැතිතුමා මොකද්ද මේ ලෑස්ති වෙන්නේ? මේ ලෑස්ති වෙන්නේ රජයේ තියෙන බලපත්‍ර වල තියෙන ඉඩම් ඒවා පෞද්ගලික අංශයට විකිණීමට හැකිවන පරිදි ඔප්පු බවට පත් කිරීම තමයි අගමැතිතුමා මේ ලෑස්ති වෙන්නේ. ඒ නිසා අගමැතිතුමා මේ පාරට බැහැලා ගේන්න හදන්නේ නූතන මුඩුබිම් පනත කියන එක අපි තාම පැහැදිලිව සඳහන් කරන්න කැමතියි. ඒක තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. හැම වෙලේම මේ වගේ තත්ත්වයක් යටතේ මේ කට්ටිය දෙගොල්ලෝ දෙකට බෙදිලා රණ්ඩුවක් ඇති කරගන්නවා. රණ්ඩුව පෙන්නනවා. ඒ හැබැයි ක්‍රියාවලිය ඉස්සරහට යනවා. මම කිව්වේ ඒකයි. දැන් ඇමරිකානු තානාපති කාර්යාලයත් කියනවා නෑ කියලා. ආණ්ඩුවත් කියනවා එහෙම මෙව්වා නෑ, අපි දෙන්නේ නෑ, රටපාවලා දෙනේවා කරන්නේ නෑ කියලා. හැබැයි නෑ කිය කිය මේ දේවල් සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය ඉදිරියට යනවා. එතකොට ඉතාම පැහැදිලි, ජනතාව නොමඟ යවමින් ඒ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම තමයි මේ කට්ටියගේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ. ඒක ඉතා පැහැදිලිව සිද්ධ වෙනවා.